සුබදවසක් එලි දරාවපොතේ අටවැනි පරිච්චේ දේ හත්වනි පදේ සිට අප අවස්ථාවේදී අධ්‍යන කරන්නට කැමති කෙටියෙන්. හොරනෑ හතර ගැන. හොරනෑ පිම්බීමෙන් සංකේතාත්මක අදහසමයයි. පර්ණගවස්මේ හොරනෑවතුලින් දෙවන් වහන්සේගේ ජනතාව උන්වහන්සේ කැදෙව්වා. එ වගේම හොරනෑව හිම්බීමෙන් අදහස් වවෙන්නේ දෙවියන් වහන්සේගේ විනිශ්චකාලය උදවෙන බව. නවගිවිසමදිහබල නො ප කොටාට පේනවා ඒසුස් කිස්සුස් වහන්සේගේ නැවතටැමිණීම ගැන ඒ සිද්ධට අයිතිහාසික සිද්ධියට හොරනෑව සම්බන්ධයි. අලවෙනි තෙසලෝනි හතරවෙනි ලියුම් පත්‍රිකාවෙත් අනාගතේ සිදුවන්නට යන ඒ සුස් කිසුස් වහන්සේගේ නැවත් පැමිණීම අපට හොරනෑවත් තුළින් එය අපට නිවේදනයක් ලැබෙන බව ඉතින් මේ එලිදරවපොතේ අටවෙනි පරිච්චේදේ හොරනෑවත් පිම්බි සඳහන් වෙන්නේ. ඒසුස් කෘිස්තුුස් වහන්සේගේ නැවත පැමිණීම හා මනුෂ්‍ය ඉතිහාසේ අවසාන කාලය ලඟාවෙන කොට අපට දකිින්ට බලාපොත්තුවෙන්ට පුළුවන් සිද්ධීන් ගැන. පළවෙනි හොරනෑව පිබීමෙන් අපට කියාතිබෙන හත්තෙනි පදේ එවිට ලෙයින් මිශ්‍රවූ ගල්වර්ුෂාවක් ගිනිද හටගෙන පොළොව පිට හෙළුණු ලැබුේය පොළොවෙන් තුනෙන් පංගුවක් දාලාගියේය ගස්වලින් තුනෙන් පංගුවක් දාලාගියයේය සියලු අමු තන කොලද දාලාගියේය. දැන් මේකෙන් සමහර විට සඳහන් වෙන්නේ යම් බෞතික දුක්විඳීම් ඇතිවයි කියයා Yesසුස් ක්‍රිස්තුුස් වහන්සේගේ නැවත පැමිණීම ළඟාාවෙන කාලේ. තුනෙෙන් පංගුව පමණක් විනාස වෙනබවකි වහම සම්පූර්ණයෙන්ම මුළු ලෝකෙ වටේම මෙවැනි දේවල්. නූනත් මෙවැනි සිද්ධීන් අපට දකිින්ට ලැබේ කියා තමයි මෙයින් සඳහන් වෙන්න. දැන් මේ ගල්වර්ෂාව හා මහත් කන්දක් මුහුදට වැටෙන එක දෙවනි ගො නෑව තුන්වැනි එක කියා තිබෙනවා තාරකා පන්දමක් මුහදට වැටන බව හා ගංගාවල්ලොට වැක්න බවත් එයින් වතුර ජලය තිත්ත වෙන බවත්. එතකොට හතරවෙනි හොරණෑවේ අපට සඳහන් වෙනවා ඉරෙන් හඳෙන් තාරකාවලින් තුනෙන් පංගුවක් එලියත් නැති වෙයි කියා. ඉතිං එවැනි සිද්ධීන් බෞතිකව වෙයිද කියා. අපට ස්තීරව කියන්නට බෑ හැබැයි ස්තීරව කියන්නට පුළුවන් මේකයි ඇත්ත වශයෙන්ම මේලෝකයේ විනාශකාරී වාතාවරණයක් ඇතිවන්නට යනවා දුක්සහිත සිද්ධීන් ඇතිවෙන්ට යනවා වේදනාවල් වැඩිවෙන්ට යන බව අවසාන කාලය ළඟාවෙනකට දැ මේකට හේතුෝකුමක්ද ඒකට ප්‍රධාන හේතුව දෙවියන් වහන්සේගේ ජනතාවට පීඩා කිරීම නිසා ඇතිවෙන දඩුවමයි. අපි මීට පෙර අපි අධ්‍යන කෙරුවා දෙවියන් වහන්සේගේ ජනතාවට පීඩා කිරීම නිසා හගේ ජනතාව උන් වහන්සගේ ජනතාව යාඥා කිරීම නිසා උන්වහන්සේකට පිළිතුරක් දෙන බව අපි ඒ දැක්කා හයවනි පරිච්චේදය දැන් අපි අටවෙනි පරික්්චේද එවැනි කොටසක් අපි කියව්වා ඉතිං මෙතන සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ජනතාව ඩා දුක් විඳින බව ඒකට යම් පිළිතුරක් මෙලොවට දෙන බව. පරණගියසුමේ අපට මතක ඇති නික්මයාම පොතේ හත නමහා දවෙනි පරිච්චේදවල දෙවියන් වහන්සේගේ ජනතාවට පාරවෝසා මිසරයින් හිරිහැර කරපු අවස්ථාවයේදී වහන්සේවුන්ට පනිිවිඩයක් ඇව්වා මවුන්ව නිදහස් කරන්නට කියලා. හැබැයි ඒ ගොල්ලන් දෙවියන් වහන්සේගේ ආග්ඥාවට අකීකරවුුණ හම වසංගත දහයක් එතන සිද වනා මිසරේ. ඒ වසංගත දහයයි මෙතන ඇතිවෙන පීඩාවල සමානක්වයක් තියෙනම් එතන අපට සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේ නිතරම උන්වහන්සේගේ සමූහයට උන් වහන්සගේ දූදරුවන්ට පීඩා කරනයෙන් අයට නිදහස් වෙන්ඩ ඉඩ දෙනෑ. උන් වහන්සේ දඩුවම් කරනවාම් මයි. එතකට අපට මේ කොටසේ ආයිත්කාති වෙනවා. රාජාලියෙක් ගේ චිත්‍රයා අපට පෙන්නම් එතන. නික්මයාම තේ දහනම්වෙනි පරිච්චේදය හතරවෙනි පදේ දෙවියන් වහන්සේ උන්වහන්සගේ ජනතාවට ප්‍රකාශ කරනවා. එ නික්මයාම සිද්ධිය ගැන එතකොට උන්වහන්සේ ගුලන්ට සී කරනවා. රාජාරියගේ පියාපත් පිටන්වහන්සේගේ ජනත ඉදිරියට ගෙනයක් මෙන් උන්ස උන්වහන්සගේ ජනතාව ආරක්ෂා කරන බව. ඉතිං මෙතනින් සඳහන් වෙන්නේ අපට යම් සහනයක් දෙන සහතිකයක් දෙන කරුණ මි අපි උන්වහන්සේගේ ජනතාව නිසා අපි උන් වහන්සේ වෙනුවෙන් සාක්ෂිධරණ නිසා සමහරවිට අපට දුප් පීඩා කරදරවලට මුහුණදන්ට සිදුවයි. හැබැයි බයනොවන්න හේතුව මේ සෑම සිද්ධියයක්ම බලාගෙන සිටින සර්ව බලධාරී උන් වහන්සේගේ ජනතාව වෙනුවෙන් සකන් කරයි ක්‍රියා කරයි. උන් වහන්සේ හරි මොහොතට එක්කෝ ඒ වාතාවරණය න් වහන්සගේ ජනතාව උන් වහන්සේගේ ඇදහිලිවතුන් වෙන් කරයි නැත්නම් ඔබ ඒ මිටියාවත ඒ ගංගාව ගින්න තුළින් යන අවස්ථාව දී ඒ දරන්ට අදී මානුෂික බලෙන් උන් වහන්සේ ඔබට මට ශක්තිය දෙයි. මුළු සබා ඉතිහාසේ දී අපි දැකල තියනවා දෙවන් වහන්සේ උන්වහන්සේගේ ජනතා වෙනුවෙන් සටන් කරන ආකාරයක් උන් වහන්සේ ශක්තිය දෙන ආකාරය. ඉතින් මේ අටවෙනි පරිච්චේදේ පලවෙනි හොරණෑ හතර තුලින් සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේගේ විනිශ්චය උන් වහන්සේගේ ජනතාවට පීඩා කරන අයට ඒ වගේම උන්වහන්සේගේ රැකවර්ණය උන්වහන්සේගේ ශක්තිය උන්වහන්සේ අපට දෙන ආකාරය ගැනයි ඉතිං මේ දෙව එළිදරව්ව තුළින් අපි ශක්තිමත්වමු උන් වහන්සේට ප්‍රසංසා කරමින් අපේ ජීවිත ගමනේ අපි ඉදිරියට යමු. ආදර්ණය Yesසුස් වහන්ස වහන්සේගේ පොරුන්දු නිසා අපට ලැබෙන ශක්තිය හා සහනය නිසා වහන්සේට ප්‍රසංසා කරන්නට කැමති මේ අවස්ථාවේදී. ස්වාමීන් වහන්ස අපි දුක්වවින්දත් පීඩා ප්‍රශ්න කරදර තුළගියත් වහන්සේගේ හස්ටය අප සමගයි ඒනිසා වහන්සේට ප්‍රසංසා ගෞරුව මහිමිය වේවා Yesසුස් වහන්සගේ නාමෙන් ආමෙන් උන් වහන්සේගේ නාමෙන් උන්වහන්සේගේ ශක්තියෙන් උන්වහන්සේගේ රැකවරණයෙන් අපි සෑම දෙනාම ඉදිරියට ගමු